ජෙසුපීටයි. ගොඩනැගී මේ මෙහිම වැඩසටානට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවාම්. මෙතෙක් අපි එස්රා නෙහෙමියා ඒ ග්‍රන්ථ දෙකේ මුල් කොටස් දෙකකටයි අපගේ අවධානය යොමු කළේම්. ඒනම් බබිලෝනිය විප්‍රවාසයෙන් පසුව පැමිණි ජනතාව තමන්ගේ අන්‍යතාවය වන දේව මාලිගාව ගොඩනගාගත්තාම්. ඒන් අනතුරුව දෙවැනි කොටස අපි දැක්කා. දේව මාලිගාව කියන ගොඩනැගිල්ලෙන් වැඩක් නැහැ, දේව ජනතාවක් බන්ධනාවේ සංගයකින් තොරව. එමනිසා එස්රාගේ නායකත්වේ එම වන්ධනාවේ සගේය ගොඩනගෙනවා අපි දැක්කාම්. අද අපි නෙහේමියගේ පොතවෙත යොමුුවනවා, ඒනම් ස්ත්‍රා නිෙහෙමියාමය ග්‍රන්ථ දෙකේ තුම්වෙනි කොටසටයි අපි අවතීර්ණය වන්නේ. ඒනම්, දේව ජනතාව, වන්දනාමාන කරන දේවමාලිගාවට විතරක් සීමාවූ ජනකොට්ටාසයක් නොවෙයි. ඔවුන්ට කියා දෛනික ජීබිතයතිබෙනවා. එමනිසායි අපි තුන්වැනි කොටසට අවතීරණවන්නේ නෙහෙමියයා පළමුවෙනි පරිච්චේදේසිට හත්වෙනි පරිච්ෂේදය දක්වා. එනම්, ජෙරුසලම් නගරේගැන් අවධානයේ යොමු කරමින් ජෙරුසලම් නගරයේ ආරක්ෂක බැම්ම. ඒමත්නැත්නම් ජෙරුසලම් පෞුල. පවර ගොඩනැගු ඒ විස්තර තමයි මේ කොටස තුල අපි දකින්නේ නෙහේමියාගේ මූලිකත්වය තුළින්. මුල සිටම අපි දැක්කා ශ්‍රෙෂ්බසාර් ගිහි නායකෙක්. සෙරුබ්බාබෙල් ගිහි නායකෙක්. ජෙෂුවා පූජකෙක්, ඒස්්‍රා පූජකයක්, නෙහෙමයා නැවතබාරයක් ගිහි නායකෙක් එතකට අපි දන්නවා ශුද්ධව් සභාවතුළ පවා අපිට තනිතනිවම වැඩ කරන්නට බැහැ. ගීියන් පූජකයන් පැවිද්දන් හැටියට අපි එකට එකතු වෙලායි ක්‍රියා කරන්නේම්.ඒනම් එස්රා පොතට සවන්දුු නපි නෙහේමියා පොතේ මුලින්ම නෙහෙමියක් කියන මේ චරිතය තේරුම්ගන්නට උත්සාහ කරමූම්. එස්රාමෙන් නෙහෙමියත් උසස් නිලයක් දරපු, පසිද්ධ චාරිතයක්. එමනිසා නෙහේමියා පළමුවෙනි පරික්්ෂේදේ පළමුවෙනි ඒ වගන්තිය සිට අපි අපේ අවධානය යොමු කරමෝම්. මේමනාහි හකලියයාගේ පොත් නෙහේමියාවන මාගේ කතාවස්තුවකී. තොට මුලද අපි කිව්වා වගේ මේවා නෙහේමියයාගේ සටහානෙන් ඒමත් නැත්නම් නෙහෙමයා ගැන වෙනකවුරුවරි කෙනෙක් ලියපුේ සටානෙන් උපුට ගත්දේවල්. අර්ථක්ෂතා රජුගේ විසිවන අවුරුද්දේ, කිස්ලෙව් මාසේ සූසානම් අගනුවර මා සිටි කල. එතවට ප්‍රස්යාබේ සූසා කියන ස්ථානයේ නෙහෙමියයා වාසය කළම්. මාගේ ඥාතින්ගෙන් එක් කෙනෙක් වූ හනානීද. ඔහු සමග තවත් මනුෂ්‍යෝද ජුදයෙන් ආහ. එවිට විප්‍රවාසයෙන් ගැලවී ඉතුරු වූ ජුදෙවවරුන් ගැන ද ජෙරුසළම ගැනද මම ඔවන්ගෙන් විශාලමී තැම් මේ ජනකොට්ඨාස කෞුද. හනානී සහ ඒ පිරිබර ඒ අය රජමාලිගාවට පැමිණේ ඇයි. ඒ අය රජමාලිගාවට පැමිණේ රජතුමාගෙන්, ජම් නගරය ගොඩ නගන්නට දේව මාලිගාව ගොඩ නගන්නට අවශ්‍ය උදාඋපකාර ලබාගන්නට වන්නට පුළුවන්. ඒමත්නත්තාම් මේ පිරිස ජෙරුසලමේ සිද්ධ වන්නේ මොනවාද කියන එක ගැන රජතුමා දැනුවාත් කරන්නට සම්බන්ධි කරණය කරන පිරිසක් වන්නට ඉඩ තිබුුණම්. කෙසේ වෙතාාත් ඒ අය ජෙරුසලමේ සිට රජතුමා හමුුවන්නට පැමිණි පිරිසසාක්. ඒ පිරිසගෙන් නෙහෙමියයා අසා සිටිනවාම්. විප්‍රවාසයෙන් බේරී ඒ රට ඉතිරිව සිටින අය මහා දුක්කරදරවලටත් නින්දාවටත් භාජනවී සිටිති. ජෙරුසළම් පෞරද බිදනමා තිබේ. එහි දොරට ගිනිබත් කර තිබේයයි ඒ අය නෙහෙමයාට පවසනවාම්. නෙහෙමයා ජුදෙවෙෙක් හැටියට, ඔහු මේ පිරිසගෙන් හන්ම කෝමද වැඩකටයුතු. ඒ අය මේ ශෝකදැනිිත විග්‍රාය ඔහුට ලබා දෙනවාම්. ඕහ කියනමා එයාය අපි ලොකු කාරදරවලට මෝනදී ලයි සිටින්නේ. නිින්දාවකට භාජින වෙලායි සිටින්නේ. ඒ වගේම ජෙරුසළම පෞර බිඳදමා. එහි දොරටු ගිනිබත් කරති බෙනවයි කියා කියා සිටිනවාම්. මෙතන් අපේ අවධානය මේ දොරට්ටුව වෙත යොමු කළ යුතුයි. දොරටුව ඇයි ජුදා සම්ප්‍රදායතුළ වැදගත්වන්නේ. නගරයක දොරටුවේදි තමයි සියලූම දේ සිද්ධ වන්නේ. උසාාවිය නඩුවක් ඇසීම නඩුතීන්දු ලබාදීම, ව්‍යාපාරය ඒ සියලූමදේ සියලූම කටයුතු සිද්ධවන්නේ ඒ දොරටව ළඟයිම්. එමනිස්සයි ඒ අයේ පිවිසුම් දොරටව ගැනත් කියා සිටින්නේ. මම ඒ වචනැසූ කල හිඳගෙන ඇඩුවමි මම කීප දවසක් වැලපෙමින් නිරාහාරව සිටිමින් ස්වර්ගයේ දෙවියන්වාහන්සේදිරයේ මෙසේ යාත්ඥා කළමීින්. එතකොට අපි දකිනවා ජෙරුසලම් වැසිියන්ගේ මේ කේදවාචකය ගැන නොයෙකුත් අය ඒයට සවන් දෙන්නට ඇති. ඒත් සෑම කෙනෙකුටම නෙහේමියාටමෙන් ඒ කැක්කුමක් දැනුනේ නැහැ. මේක හරියට ලංකාවේ වසරතුන් සයකට පෙරසිද්ධ වුණු ඒ සිද්ධියහා සමානයි. ලාංකිික කිතුුණු සභාවට ඇතිබූ ඒ තාඩන පීඩන ගැන නොයෙකුත් අය දැන සිටියත්. ජුසේවාස් මොනින්දුුන්ගේ සවන්ගත වූ විට එම පනිවුඩය දෙවියන් වහන්සේ, එතුමන් ලංකාවට පැමිණෙන්නට ඉඩ සලස්සනවාම්. ඒවාගේම තමයි මෙහිදී අපි දකින්නේ. නෙහේමියයා තම ජනතාවගේ දුක වේදනාවට සවන්දු විගසම ඕ අඩා වැලපෙනමා දෙවිඳුන් යදිනවාම්. ඒනිසා ඕුට ඒ වරප්‍රසාදය ලැබෙනවා ඕගේම ඒ ගොඩනැගීමේ මෙහියුමට ඉදිරිපත්වන්නට ඒ මෙයුමට සහභාගිවී තම ජනතාව ගොඩනගන්නට එනම් ඕගේමි යාත්ඥාව ඉතාමත් ලස්සනයි ඔහෝ ඒ ජනතාව තමන්ගෙන් වෙන් කරන්නේ නැහැ ඒ ජනතාවගේ පාපය තමන්ගේ පාපේසේ සලකනවා ඒ ජනතාවගේ දුක තමන්ගේ දුකසේ සලකනවා ඒ ජනතාව වෙනුවෙන් යාත්ඥා කරමින් ඒ ජනතාවෙනුවෙන් ඉදිරි පත් වනවා මලදකිවවා නෙහෙමියා කියන්නේ ගිහි නායකි ගීහියෙක්. ඒත් ඔහු යාත්ඥාවේ ජීවත් වූ පුද්ගලේක්. දුක වේදනාව ආවාම දෙවන් වහන්සේගෙන් ඇත්පුුණු පුද්ගලෙක් නොවයි. දුख වේදනාව පැමිනියාාම දෙවියන් වහන්ස වෙත යොමුවන පුද්ගලේක් මේ ප්‍රථම අවස්ථාවයි අපි ඉදිරියට අද්දී. අවස්ථාන් කීපයකම දකිනවා මේ ගිහි නෙහෙමියා, යාාත්ඥා යෝගිව දෙවියන්වාන්ස ඉදිරියේ තමන්ගේ කන්නලා විදිරිපත් කරන්න කෙසේද කියලා. එතුමාගේ යාඥාවේ ලස්සනපි බලමු. පළවෙනි පරිච්ෂේදය පස්වනි වගන්තියේ සිට. අහෝ ස්වර්ගයේ දෙවි සමිධානන් වහන්ස. ඔබට ප්‍රේමකරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ, විශ්වාසවන්තව ගිවිසුම පවත්වන ගරුබිය දනවන දෙවියන් වහන්ස. ඔබේ මෙහෙකරුවන් වන ඊශ්රායිල් සෙනග උදේසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දවල් දෙකේහි ඔබේ ඉදිරිියෙහි ඔප්පුො කරන යාත්ඥ්‍ය ආසන පිණිස ඔබේ කන්යොමා මා දෙෙස බැලුව මෑනවා එතුමා කියන්නේෙ නැහැ ඒ අය දෙස බලන්නට කියලා මා දෙස බැලුව මැනව ඊශ්‍රයිල් සෙනගවන අප ඔබට විරුද්ධව කළ පව් මම කියයා සිටිමි. මාගේ පියාගේ වංෂයේ අයද මමද පෞු කෙළෙමු. හෝ තමන්ව ඇතුළත් කරගන්නම. අපි ඔබට විරුද්ධව ඉතා දුෂ්ඨ ලෙස ක්‍රියා කෙළෙමු. ඔබේ මෙහෙකරුවා වූ මෝසස්ට ඔබ අනකළ අනපනද්ද නියෝගද රක්ෂා නොකළෙමු ඔබේ මේකරුවා වූ මෝසස්්ට ඔබ අනකළදය සිහිකළමැනව. ඒනම් නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතින් අතර විශරුුවන්නේෙමි. ඒත් නුමලා මාවෙත හැරි මාගේ ආකඥා රක්ෂා කරමින්. ඒවා ඉෂ්ඨ කළොත් නුඹලාගෙන් සමාරෙකු පන්නා දමනු ලැබ අහසේ කෙළවර සිටියත් මම ඕ නැතැනින් රැස්කර මාගේ නාමය, ගීහිටවන්නට මාවිසින් තෝරාගනු ලැබූ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමී යනුයි. එනම් මේ පාටය පැරණි ගිවිස්මෙන් ගත් පාටය. අරපා සටන්වල සඳන්වනවා. පළමුවෙනි ඒ කොට සටවෙනි වගන්තිය ලෙවිවරුන්ගේ ව්‍යවස්ථාවේ විසි හායවෙනි පරිච්ෂේදයේ තිස්තුනවෙනි වගන්තිය, දෙවැනි කොටස දයිතියනීති සංග්‍රායේ තිස්වනි පරික්ෂේදය එකේ සිට පහදක්වා. මෙදී අපි දකින්නේ එඇයි. විශේෂයෙන්න දෙවියන් වහන්සේ. අපි අපව පාත්කරද්දී අපව ඔසවන දෙවියන් වහන්සේ. අපි අපේ පෞකාරකම් පිළි අරගෙන. මගේ විතරක් නොවෙයි මගේ සංගයේ ඒ පෞකාරකම් පිළියරගෙන. දෙවියන්වහන්සේගෙන් සමාවායදි අවස්ථාවේදී උන්වන් සයප ඔසවනස්සේකාම්. ඒනම් උන්වහන්සේ මතක් කර දෙන්නේ ඒයයි. උන්වහන්සේත් සමගහිටියෝොත් සියලුදේ උන්වහන්සේ කරන බාව. උන්වහන්සේගෙන් ඇත්පුුණනොත් උන්වහන්සගේ වචනයට අකීකරුුණොත් උන්වන්සප විසුරුවන බව. එහෙත් උන්වහන්සේ වෙතට නැවත හැරී පැමිණියෝොත්. උන්වහන්සේ, නැවත අප ආරක්ෂා කරන බව සඳන්වනවා. එකේ දාය වන වගන්තිය. මොවහෝ වනාහි ඔබේ බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගනු ලැබූ ඔබේම මේකරුවන් හා සෙනගත්්‍යය. නෙහෙමයා දෙවියන් වහන්සේට මතක් කර දෙෙනවා. මේ දුක්විඳින්නේ ඔබවහන්සේගේ ජනතාව කියනෙ එක. දෙවියන් වහන්සේට අමතක වුනාා නොවෙයි. ඒත් තමන්ගේ අන්‍යතාවය දෙවන්වහන්සේ ඉදිරියේ පෙන්නුම් කරන අවස්ථාවක්. අපි දෙවන් වහන්සේට මතක් කරන්නට දෙයක් නෑ උන්වහන්සේ සියල්ල දන්නවා. ඒත් අපටයි අමතක වෙලා තිබෙන්නේ. අපේ නිතර නිතර අපි දේව ජනතාව කියන එක යාඥඥාවේදි කියද්දි අපි අපටම කියාගන්නවා දෙවියන්වහන්සේ අපව උන්වන්සගේ ජනතාවක් කර ගත්තායි කියන එක, අහෝ සමිධානන් වහන්ස ඔබේ මෙහෙකරුවාගේ යාාත්ඥාවටත් ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රියවන මෙහෙකරුවන්ගේ යාත්ඥාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අපි යාත්ඥා කරද්දී නොකරන දෙයක් මෙයයි. නෙහේමිය දෙවන් වහන්සට කියනවා කාගේ යාාත්ඥාවටද සවන් දෙන්නේ හැම කෙනෙක් ගෙන්ම නෙමේ. අපිට යාත්ඥා කරන්නට පුළුවන්. අපේ යාත්ඥාව බලගතුවන්නේෙකොයි අවස්ථාවේදීද. ඔහු කියනවා ඔබේ මෙහිකරුවාගේ යාත්ඥාවට, ඔබට සේවය කරන ඔබේ සේවකයාගේ යාත්ඥාවට. අපි උන්වහන්ස ගි සේවකෙවුණොත් තමයි උන්වහන්සේ අපේ ස්වාමයානන් හැටියට අපේ යාත්ඥාවට සවන්ධෙන්නේ. ඔබේ නාමයට ගරුබිය දක්පන්නට, ප්‍රියබන මේ කරුවන්ගේ. දෙවියන් වහන්සේගේ නාමයට ගරුබිය දක්වනවයි කියලා කියන්න මුනවාද. දෙවියන් වහන්සේ තම ජනතාව මිසර දේශයෙන් ගලවාගෙන නොයකෝ ජාතින් පරදවා පොරොදු දේශයට ඊශ්‍රායිල් ජනතාව එක්ැස් කරපපුේ අවස්ථාවේදී අනි දේශයන් අ රටබල්කිවේ මුණවාද. බලන්න ශ්‍රායිල්කහි දෙවියන් වහන්සේ. උන්වහන්සේ කොයිතරාම් මහංගු ක්‍රියාද කරන්නේ. උන්වහන්සේ මේ ජනතාව තමන්වන්සගේම ජනතාවක් කරගෙනයි සිටින්නේ. ඒ අයි දෙවියන්වහන්සේගේ නානා මයිමයට පත්කිරීම. හගක් පෙලාවට ඒ ජනතාව පෞකරමින් දෙවන්වහන්සේ නැත්තු අවස්ථාවේදී දෙවියන් වහන්සේ, ඒ අය අන්‍ය ජාතිකයන්ගේ අතට පාවා දෙෙනවාම්. ඒ අවස්ථාවේද අපි දකිනවා, අන්‍ය ජාතිකයන් සඳන් කළේ මොනවාද බලන්න ඊශ්‍රායිල්ගේ දෙවියන්වන් සේතාම ජනතාව අත්හැර ගෝස්. ඒ අයි දෙවියන්වන්සේට විරුද්ධව කටයුතු කිරීම. අපි කරන කියන සෑම දෙයක් තුළින්ම දෙවියන්වහන්සේවයි ප්‍රශංෂාවට පත් කළ යුත්තේ. අපි දකිනමා සුවිශේෂවල ජේසුස්වාන්සගේ හස්කම් දැකපුේ ජනතාව දෙවියන්වහන්සේටයි ප්‍රශංසා කළේ අපගේ ක්‍රියා කලාපය අපේ ජීවිත රටාව තුළින් අනිතාය දෙවන්වහන්සේට ස්තුති කළ යුතුයි ඒ අයි දෙවියන්වාන්සේව මහිමේයට පත්කිරීම ඒනම් දෙවියන්වාන්සේට ගරුබියය පානවයි කියන කේතේරුමනවාද දෙවියන්වන්සට ගරුබිය පානවයි කියලා කියන්න, දෙවියන්වහන්සට බයවීමක් නොවෙයි. දෙවියන්වහන්සේ අපට දඩුවම් කරාවී කියනේ බය නොවෙයි. කතෝලික කිතුනුවාය සහ, අන්‍ය ආගමිකයන් අතරතියෙන ලොකම වෙනස එයයි. දේව ගරුබිය. අන්‍ය ආගමිකයන් සියල්ල වෙලාවට සිද්ධ නොකළොත්. දෙවියන්වහන්සේගේ දණඩනය දඩුවම ලබාාවී කියන, ඒ බයතිබෙනවා. ඒ නිසා තමයි ඒ නියමිත කාල වකවානුවල දිනයන්වල ඒ ඒ වත් පිලිවෙත් සිදු කළ යුතුයි. ඒම නොකොළොත් ඒ දෙවිවරු දඩුවම් කරාාවී කියන විශ්වාාසයක් තිබෙනවා. කිතුුණුවන්ගේ විශ්වාසය නොවෙයි කිතුුණුවන් හැටිය ටපී යුරුදිනදිව්‍ය පූජාවට පැමිණියත් නැතත් දෙවන්වාන්සට දඩුවම් කරන්න නැ. දෙවන්වහන්සේ කවදාවත් අපට විගසින් දඬුවම් කරන දෙවියන් වහන්සේ නොවෙයි. උන්වන්සේ සිත් හැරෙන්නට අපට අවකාශය ලබා දෙනවා. ඒ නම් කිතුනුවන් වන අපට තියනේ දේව ගරුබිය මොනවාද. දෙවියන් වහන්සේ අපට කරුණාව දයාව ආදරය දක්වන දෙවියන්වහන්සේ. උන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ. බයමනවාද මම මගේ සිතින් වචනියයෙන් ක්‍රියාවෙන් උන්වහන්සේට, එරෙහි වෙයිදෝ කියන බය. ඒ බිය අප තුළ තිබෙනවා නම් අපි කවදාවත් දෙවන්වන්සේට විරුද්ධව යන්නේ නැහැ ඒ නම් යාත්ඥාව දෙවන්වන්සේගේ මෙහෙකරුවන්ගේ දෙවන්වන්සගේ නාමේයට ගරුබිය දක්වන මේකරුවන්ගේ යාත්ඥාව ඉතාමත් බලගත්තුයි ඒ නම් අපේ විශ්වාසය දේව විශ්වාසය අපේ ජීවිතය තුළ ෙන්නුම් යුතු දෙවියන්වන්සගේ භචනයට අනුව ජීවත්වනාය තමයි දෙවියන් වහන්සේගේ මෙහිකරුවන්. ඒ අයගේ යාත්ඥාව ඉතාමත් බලගතුයි. ඒ නම් එකළස්මිනි භගන්තිය අහෝ සමිධානන් වහන්ස ඔබේ මෙහකරුවාගේ යාත්ඥාවටත් ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රියවන මෙහකරුවාගේ යාත්ඥාවලටත් ඔබේ කන් යොමු කළ මෑනවා. අද ඔබේ මේකරුවාට, සුබසිද්ධිය සලසාදී රජ්ජුරවා නිඉදිරියේ ඔවුට කරුණාව ලැබෙන්නට සැලස්සුව මැනව. මොකද නෙහේමිය රජ මැදුුරේ වැඩකරපු කෙනෙක්. එනිසයි සඳන් කරන්නේ එවකට මම රජුගේ පාත්‍රධාරීව සිටියමි. පාත්‍රධාරි කියල කියන්නේ කෞුද. පාත්‍රධාරි කියල කියන්නේ රජමාලිගාවේ ඉතාමත්ම වැදගත් නිලයක්. ඒට රජතුමාගේ ප්‍රසාදය ලබාගත් කෙනෙකුට විතරයි පත්වීම ලබන්නට පුළුවන් වන්නේ. නෙහෙමයා එවැනි පාත්‍රධාරියෙක්. ඒක නේ රජතුමාට කැමති ආහාරපාන ලබාගන්නට බැහැ. පාත්‍රධාරී කියල කියද්ද රජතුමාට පානය කරන්නට ගෙනේන ඒ සියලුම පැන් මුලින්ම, රසබින්දිය යුත්තේ එය දිවයුත්තේ ඒ පාත්‍රධාරයා. යට හේතුව රජතුමා මරන්නට ඒ වසවිස මිශ්්‍ර කරතිබෙන්න්නට පුළුවන්. එම නිසා එවැනි පුද්ගලයෙක් මේ නෙහෙමිය කියන පුද්ගලයා. ඒනම් අපි දෙවන්වහන්සව මුණ ගැහෙන්නේ කොහෙද. නෙහේමියයා දෙවියන්වහන්සේගේ හඬට සවන් දෙෙන්නේ තමන් කරන ඒ රාජකාරිය තුළ. ඔහු පාත්‍රධාරයා නිසා ඔහු රජමැදුරේ සේවය කරන පුද්ගලේ. එවනිසායි රජතුමා මුණගැහන්නට පැමිණි ඒ පිරිස මනගැහෙන්න්නට පුළුවන් වන්නේ. අපි බයිබලේ තුළේ අයි දකින්නේ. මෝසස්තුමන් එඩේරෙක් හැටියට තම බැටලු රැල ෝෂණය කරන්නට ගෙනගී අවස්ථාවේද දෙවියන් වහන්සේ මනගෑහෙනවා. පාවුලතුමා තමන් කිතුනුවන් තාඩනපීඩන එල්ල කරන්නට ගමන් කරනේ ගමන් මාර්ග උන්වහන්සේ මුණ ගැහෙනවා. ඒවාගේම සමාරිත ස්ත්‍රීය කාන්තාව ඇය ලින්ඳට වතුරාදින්නට ආපු අවස්ථාවේදී ස්වාමින් වහන්සේ, ඒනම් අපි මොන කැඳවීමක් ලබා සිටියත් දෙවන්වන්සේ කැඳවීම තුලයි අපට මොන ගැහෙන්නේ අපි පියතු මෙ හැටියට පැවිද්ධෙක් හැටියට නැත්නම් ගීයේ කැටියට විශේෂයෙන් ගිහින් හැටියට ඔබ දේවස්ථානය තුළ නොවයි දෙවියන්වහන්සේ සෑම් අවස්ථාවකදීම මොුණ ගැහෙන්නේ ඔබ රාජකාරය කරනාව අස්ථාවේ දී බඔබ පුලේ වැඩටයුතුවල නිරතවී ඉන්න ඒ අවස්ථාවේදී ඔබ ගමන් කරන මාර්ගයේදී ස්වාමින්වහන්සේ ඔබ මොනගෑන්නට පුළුවන් උන්වහන්සේ මොනගැහෙන්න්නේ කොහොමද මෙතන අපි දකිනවා නෙහේමයාා ඒ අයගෙන් අයත් සමග සංවාදයේ යෙදනු අවස්ථාවේදී දෙවියන්වහන්සගේ කැඳවීම අත්දකිනවා මෝසස්තම රාජකාරයෙන් අවස්ථාවේදී අත්දකිනවා. පාවුලුතුමා දර්ශනයක් තුළින් අද්දකිනවා, දෙවියන්වන්සේ විවිධාකාර ලෙස අප මොුණගැහෙන්නට පැමිණෙනවා. එමනිසා අපි උන්වහන්සේ මුණගැහෙන්නට අපි සෑම අවස්ථාවකදීම විවෘර්තව සිටිය යුතුයි. එතකොට තමයි දෙවන්වන්සේ අපට ලබා දෙන්නා වූ ඒ මෙහියුම අපට ලබා ගන්නට පුළුවන් වන්නේ. ගොඩනැගීමේ මෙහහියුමට නෙහෙමයා ඇතුළත්මන්නේ. තමන් දෙවන් වහන්සේගේ වචනය ඒ පිරිස තුලින් තමන් සවන්ගතවෙන්නට ඉඩහැරපු නිසායි. ඒනම් අපි අපේ ජීවිතයන් තුළත් දෙවන් වහන්සේ අපව ගොඩනැගීමේ මෙහියුමකට කැඳවනවායි කියන එක අපි තේරුම් ගනිමු. මොනවාද ගොඩනගන්න හැමවෙලේම පෞරක් ගොඩනැගිල්ලක් පමණක් නොවෙයි. අපේ පවුල් ගොඩනැගීමේ මෙහෙවර. අපේ කිතනු සංගය ගොඩනැ මෙහෙවර. අපේ කුඩාක් හිතනු සංගය ගොඩනැගීමේ මෙහෙවර. ඒ අයි දෙවියන්වහන්සේ අපට දෙන කැඳවීම. ඒ අපි ලබාගන්නේ දෙවියන් වහන්සෙටසා උන්වහන්සගේ ජනතාවට විවෘත වුණොත් පමණයි. ඒනම්, අද දිනයේදී. අපි නෙහෙමිය කියන මේ චරිතය හඳුනා ගත්තා. ගිහිෙක් යාාත්ඥාවතුළ ජීවත් වූ කෙනෙක් හැමවෙලේම තමන්ගේ ජනතාවට ප්‍රේමකරපු පුද්ගලෙක් එමනිසායි. තම ජනතාවගේ දුක සවන්ගත වනාම දෙවියන් වහන්සේවෙෙත ඉදිරිපත් වී යාත්ඥා කරන්නේ. අපේ ජීවිතේ දුක වේදනාව පැමිණෙද්දී දෙවියන් වහන්සගෙන් ඈත්නොකොට, උන්වහන්සේ වෙතට ඇදමු. උන්වහන්සෙට අපේ දුකභාර කරමු උන්වහන්සගේ මග පෙන්වීම වෙනවෙන් අපිත් බලා සිටිමුූ.ඒනම් නෙහෙමියගේ ඒ ගොඩනැගීමේ මෙහියුම කෙසේද හැරඹෙන්න්නේ කියා ඊළඟ වැඩසටානේ අපි අධ්‍යායනය කරමු ඔබ සැමට ජෙසුපිහිටයි.